සාදු කියන්නක හැමෝ සාදුන් හොඳයි කවුරුත් සාදුකාරයක් පවත්තුවන්න නමස්කාරයේ කියන්න පන්සිල් සමාදම් වෙන්ද Dham sarenang gacaamidang Ma sarrenang gacaami sanggang sarrenang gacaami Hai dutiang pibudhang sarreang gaca ami duti yangpidhamang sarenang gacaami duti yang pisanggang sarenang gacaami ත පිබුද්hang saang gacaම Tatang පදang saang gacaමි Tatang pisanggang sarang gacaමි ආනාතිපතවරමනිී සික්කාපදං සමාධයාමි අදිින්නදාන වරමනී සික්කාපදං සමාධියමී කාමේ සුමිච්චාචාරපෙරමනී සික්කාපදං සමාධියමි මුසාවදවරමනී සිකාපදං සමාධියමි සුරාමීරය මජ්්‍ය පමාදට්ටනාවිරමනිී සික්කාපදං සමාධයාමි සාදු කියන්න හැමෝ. සමංතචක්ඛවා ලේසු අත්‍රාගචන්තුදිීවෙතා සද්ධන්මංමුනිරාජස්ස සුනංතුසග්ග මොක්හදං ධංමස්සවනෙකාලු අයංභදන්ත ධංමස්සවනකාලු අයං භදන්ත ධංමස්සවනකාලු ය බදන්ත නමුතස්සෙ ভাගෙවෙතුවර හතු සංමා සංබුත්දස්ස නමුතස්සේ ভাගවෙතුවර හතු සංමා සංබුත්දස්ස නමුතස්න්ස භගෙවෙතු අරහතු සංමා සංබුන්තස්න්ස දීගජාග රතුූරත්ති දීගං සංතස්සෙයුජනං දීගෝබාලානං සංසාරු සද්ධම්මංහවිජානතං තීතිී බනහන්න සුදානං වෙන කාරුණික පවතුනි එතාම වටිනා පෙන්කමක් සිෙද්ධ කරන්න බලාපොරොත්තුවෙන මුොහෝද. එමනේ අද කවුරුත් දුරයිදලා. අද ධර්මදානමේ පින්කමිහි දායකත්වය දරලා කටයුතු කෙරන්නේ. මීරිගම පදිංචි පිරිසා. කල්වේලා ඇතුව දින වකවානුවෙන් කරගෙන නේද? දර ඉඳදල ඇවිල්ල ලස්සන පින්කමත් කරනවා. දැඟිතිං සතුටටු සිතිං මොකද කරන්නඩුවෝන්. ඒ ධරුමදාන මේ පින්කම සිද්ධ කරන්නටවා. ඇතිං අද මේ පින්කමහි දායකත්වය දරල කටයුතු කරන්නේ මේ. මීරිගම්ම බණ්ඩාරනායක මහවිද්‍යාලයේ නියෝජ්ජ විදුහල් පතිතුමිය විදිහයට කටයුතු කරලා විශරාමෑරගෙන. තිස්සය දීර්ඝ කාලයක්. සේවය කරලා විශරාමිකව දැන් කටයුතු කරන අපේ කුසුමා කුරුප්පු මහත්දී නිස්සරහ වාඩි වෙලා ඉන්නේ යම්ම බනාහන් හොනේ බනාහන ගමන් විශරාමිකව ඉන්න තමනුත් තිංකමක් කරන්න තුව තිං අද සතුටුයි. ඒක්කම අද පංකමහි මූලිකත්වේ ගෙන කටයුතු කරනවා. ඒත් විස්රාමික ගුරුතුමෙක් අපේඒ පතිරත්න මහත්ම මේ ස්තරහවාඩි වෙලා ඉන්න තුමා. අපේ කුරුප්පු මහත්මියගේ කුසුපා මහත්මියගේ ආතරණීය ස්වාමි පුරුසිය. මෙ දෙපල තමයි අද පංකමට මුල්වෙෙන්. හරි අපූරු අරමුණක් මේ මුලින්ම ලියල තියනවා. එක ං මේක තියෙන විදිහටම කියන්නහ. පළමුකොටම ශ්‍රීලාංකීය දරු පරපුර බෞද්ධ ප්‍රතිපත්තියනුව යහමගට යොමු කිරීමට. නොමද උත්සාහයක් දරන පින්වත් දේශකයාණන් වහන්සේට එමකාරය ඉටුකිරීම සඳහා චිරාත්කාලයක් නිරෝගී දිවිමග ගෙනයෑමටආශිරුවාදක පංහිතන්නේ අපිට තමයි. කයිගව මේක තියනෙකම වං කියවන්නන්ගේලා. කොඇත්ො ලියල තියෙන්නේ අපේ පතිරත්න මහත්ම කුසුමා මහත්මය දෙපල ප්‍රධාන වසයෙන්ම මට ආශිරවාද කරලා. දෙ අපි ඔබගේ ආශිරවාදත් එක්කම සතුටට පත්වෙනවා වගේම මේ ඇත්තට ම අම්මයි යන්න යන්න තැන ඉන්න ඔ බනහන ළමයි. ළමයි හරියට බනහනෝ. මේ පොඩි ළමයි පව බනාහනවා. ඔබත් අපි ටාශරවාද කරලා තියනවා අපේ දරුවෝ වෙනුවෙන් ගන්නා උත්සාහයි. ති පතිරත්න මහත්ම මම දන්නෑ හරිද කියලාටී චැනල්ලොල ගොඩාක් බන යනවාන ඔබුල්ලොත් තහනවනේ නද. හැබැයි ති දරුවෝ වෙනුවෙන් කෙරෙන ධර්මදේශනා නං අඩුයි. න කෝටි දෙක මාරෙන් ඉතින් කෝටියක් විදර ඉන්න ලමයින. හැ ළමයි වෙනුවෙන් කෙරෙන වැඩසටහන් ගොඩක් කඩුයි ඉතින් මම සාමාන්‍යෙන් බණ පහක්කලොත් පහෙන් දෙකක්වත් දරු ඉලක්ක කරගෙන කරනවා. ඉති මංහිතන්නේ මිස්ස ඒක අහල තමයි නියෝජ්්‍ය විදුහල්පතිතුමියක් විදිහයට ඔබතුමිය මේ ආශිරවාදී මට කළේ කියලා මටහිතෙනවා. බොහොම පින් ඔබුතුමීද. ඒක්කම. මේ පින්කම සිද්ධ කරලා බලාපොරොත්තු වෙන්නේ. අපේ කුසුමා කරුප්පු මහත්මියගේ ආදරණීය තාත්තා පියදස කුරුප්පු මහත්ම.ඒවගේම ආදරණී අම්ම එමලින් රාජකරුණා මහත්මය. ඒවගේම සහෝදරීිය මිය ගිහින් තියනෝ ප්‍රේමලතා කුරුප්පු මහත්මය මේ අයට පින් දෙන්න ප්‍රධාන වසේ. අම්ම තාත්තා සහෝදරියද. ඒක්කම අපේ පතිරත්න මහත්ම බලාපොරොත්තු වෙනවා තබංගේ ආදරණීය තාත්තා ජුලියස් අප්පු හාමි මහත්ම. ඒවගේම ඇඩලින් නෝනා ආදරණීය අම්ම. මේ අම්මතාත්ත දෙපල ඇතුළු පරපුරයේ මියගිය සියලු ඥාතයන්ට බෙන් දෙන්න බලාපොරොත්තුව වෙනවා. තින් දෙප ඒකාරය තමයි විශ්‍රාමිකෝ ඉන්න ගම බලාපොරොත්තු වෙන්. ට මෙතෙන්ට එන්න මගකිව්ූ ආදරණී අම්මටයි තාත්තටයි පින් දෙන්න බලාපොරොත්තුවා. ඒක්කම විශේසියෙන් ආසිරුවාද කරන්න බලාපොරොත්තු වෙනවා තුසිල් පතිත් පතනුවන්ටත් ඒවගේම මදුී පතිරත්න දුවටත් ඒවගේම ශ්‍යම් පතිරත්න පතා පොතාල දෙන්නයි දලා එක්කෙනයි. දරුවන්ටත් තාශරුවාද කරනවා. එවගේම දරුවන්ගේ දරුවෝ ඒ අතර නම් කියල තියෙනවා මානෙත් ඕනෙලි සිනෙල්ලි ලෙසඳු ලොහාස් ලියෝන් දරුවන්ගේ අධ්‍යාපන කටයුතු සාර්ථක වෙන්න කියලා ආශෙරුවාද කරල තියෙනවා. එවගේ නිරංතරයෙන් මේ ඇත්තොත් එක්ක මේ දහම් මගෙහි යන්න කටයුතු සිද්ධ කරන සියල්ලු කල්්‍යයාන මිත්‍රන්ට ආශිරුවාද කරල තියෙනුම්. ඒක්කම විශේෂයෙන් මතක් කරල තියෙනවා, විමලා රත්නායක මහත්මිය ඇතුළු ඒ පවුලේ හැමෝටම නිරෝගීභාවේ. ඒවගේම දැනට විදේශගතවින්න නාලක පුතාට විශේෂයෙන් ආසිිරුවාද කරල තියෙනවා. එවගේම මේ පින්කමට සම්බන්ධ වෙච්ච හැමෝටම විශේෂයෙන් ආශිරුවාද කරල තියෙනවා දරුවන්ට ආසිුරුවාද කර තියනුවා. ම් සත්‍ර කාරය මණ්ඩලය මේ කටයුතු කරගන්න උදවපකාරර හැමෝටම් ආශිර්වාද කරල තමයි. අපේ පතිරත්නම් හත්මා මේ පිංකම සිෙද්ධ කරයි. ඔය මතක් කලේතිින් අරමුණ. අරමුණු සාර්ථක වෙන්නනම් දැන් කල යුතු දෙයක්තේන මොකදදේ. බනටික හොඳටහයි. බනටික හොඳටහල. ඒ තුළින් සිද්ධ වන්නා වූ සියලු පින අපේ නමින් මියගිය ඥාතීන්ට අපි අනුමෝදං කරලා පින්කමා වසංකරන්ටෝනි. ති පතිරත්න මහත්‍යය වෙලාව ටිකයි තියන්නේ. ඒ පුංචි වෙලාවෙ දැඟිතින් හොඳට මොකද කරන්න්ඩෝනි බනහන්ටෝනි. අද බණකතාව හොඳටහන්න. අපිට හම්බුවෙනවා පතිරත්න මහත්මයා මේ. ජීවත් වෙදති ඔබතුමාල්ලට නං සෑහෙෙන්න්නේග නත්්දැකින් ඇති එ නේද. හොඳ මිනිස්සු හබුවෙනෝ ඒවගේම නරක මිනිස්සුත් හම්බුව වෙන. එම නේද කුසුවමිස්. අපි ඔය නරක මිනිස්සු හඳුන්නන්නේ මේ බාලයෝ කියලා කවුරු කියලද හඳුන්නන්නේ බාලය. බාලයා කියනකින් ඔතන අදහස් කරන්නේම මා බාලකාලේගන පුංචිකාලය එහෙමනවී හොඳේ මොකත්ද. නුවනින් අඩු නේ අපි කියන්නේ මෝඩයි කියලා මෝඩය බාලය විජීත දහස් කර. ති ඔය බාල කියන අය පිළිබඳ බාලයාගේ ලක්ෂණ පිළිබධ පතිරත්ත මහත්තය මේ දේශනා කරපු දේශනා ගොඩත් තියෙනවා දම්ම පදී. ඒකට වෙනමවෙෙන් විච්ච වගකුත් තියෙනවා. එකටගේ බාල වගගය කියලා. බාල ගැ කිය ඉති අපි අද බණකතාවට ඉගෙනගන්න බාලයාගේ ලක්ෂණ තික එ හොඳයිනේ කටටම අපි පණවිදියක්ද මේ හර. බාලයෙක් නොවී කොහ බාලවැඩ නොකරන කෙනෙක් වෙන්න. මේ ධර්මදාන මේ පින්කමහර පණිවිදියක්දම. බුදුරජාණන් වහන්සේ අගුත්තර නිකා. නිපාතය දක්වලතිනවා මේ බාලයාගේ ලක්ෂණ. එකක් තමයි දුච්චින්තිිති කින්ති ඒකි වේ. සිතුවිලි මොකක් වගේද. හිතන හිතුවිලි හැම විටම නරකයි. ඕවුම් පතිරත්න මාහත්තය. තෙරුුණ අද කුසුවමිස. බාලය හැමවිටම හිතන සිතුවිලි මොකක්ද නරයි. හිතන හිතුවිලි හොඳනෑ. බාලයා හිතන්නෙම. ටහ අවැඩක් කන්න නරකක් කරන්න වැඩ නරකයි හිතන විදිහ නරකයි කාගෙද. බාලයාගේ. ඊළඟට දුක්කතකම්මකාරී කරන්න ක්‍රියා හැම විටම මොකත්ද නරකයි. එකැන්නේ තවකාටහරි අවැඩක් වෙන දේවල් තමයි කවුරු කරන්න ද. බාලය කරන්න ඕොමන්දැන් කරුණු දෙකක් කිව්ව. එකක් හිතන හිතුවිල්ලි මොකත්ද. න. ඒළඟට කරන ක්‍රියා නරකයි කවුද බාලයා. දැන් ඔන්න හඳුනගන්න පුළුවන්. ප්‍රශ්න කරගන්නඩ ඕනි කාගෙන් තමන් තමන්ගේ ම මොකක් කියද ප්‍රශ්න කරගඩ. මගේළගේ හෙම වෙද තියෙනවද. මොනොවැඩද බාලවෙද.ඒ මං හිතන හිතුවිලි තව කෙනෙකුට අවැඩක්වෙනි ඒවාද. ප්‍රශ්න කරන්න තමන්ගේ. මං කරන ක්‍රියා තව කෙනෙකුට නරකක්වෙෙන ඒවාද. එඒම නේද පතිරත්ත මාතය හිතන් දෝන. එහෙම හිතුවොත්නේද අපිට නිවැරදි වෙන්න පුළුව කල්පනා කරන්න. ති අනුංගිදේවල් අපිට වෙඩන්නේ. කවරු ගෙනද හිතන් දෝන. අප ගොඩාක්විට මේ කාරණ දෙැනකයාගෙන ගෙනගෙන අහලා අපි බලන්නේ ඒවත් එක කවුරු දිහාද. අනිත් කෙනා හිතනවෙේද. අනිත් කෙනා කරන දිහා තමයි අපි බලන්න. වැඩත්තියෙනවාදේක. කිස්සි සේත්නො වැඩ. නේද කුසුම මහත්ම වැඩක්නෑ. කවුරු දිහාද බලන් ඩෝනි. මේවා ඉගනගෙන්න්න තමන් තමන් දිහයි බලන්ට ඕනි. ඔන්න කල්පනා කරල බලන්න. බාලයා බාල වැඩද අපි ළඟතියෙන්නේ කියලා. දැ දන්නඕ. හිතන හිතුවිලි නරකද කියල බලන්න. කරන ක්‍රියා නරකද කියලා බලන්න. එතකොට තමම් බාලේද්ද තමන් ප්‍රඥාවන්තේද්ද කියලලා මොකක් කර ගණ්ඩ පුලුවන්. දැනගණ්ඩ පුළුවන් තීරණය කර ගණ්ඩ පුළුවන්. තීරණය කර ගණඩ පුළුවන්. ඒවගේම පතිරත්න මහත්්‍යයාම බාලයාට ඉතිං සසරනං හරි දිගයි. බාලයට සසර කොහොමද හරී දිගයි සසර සසර දිගයි. දිග කාලයක් යඩ වෙනවා මේ සසර කාට බාලයට. ඟ බාලයාට යොදනත් දුරයි. ට බාල. බාලයට රාත්‍රියත් දුරයි දිගයි. ටද බාල අප ගාතාවට එන්දනීමේද. තෙටනටකඉද. බාලයට යොදන දුරයි ඒවගේ බාලට මගක්ද. රාත්‍රියත් දිගයි. කාටද බාලයට එක. නරක සිතුවිලි සිතන නරක ක්‍රියා කරන කෙනාට සසරමොකක් වෙනවාද. දිගයි. අනිකාට ගරුණු කරන. වටිනදේවල් ජීවිතයට එකතු නොකරගන්න. බාලයට සසරමොකක්දෙන. දිගයි තෙරුණක්. පහන් පත්තු වෙනවා. හඳුම්කූරු සුවඳ තියනෝ. මල් සුවඳ මේ පරිසරය තුළ තියනවා. පිරිත් හේවිසි හඬ මේ පරිසරය තුළ ඇහෙනෝ. බෝධි පූජාව බණපදය ඇහෙනෝ. මේවා ගනන් නොගෙන්න නොසලකා හැරල යම් කෙනෙක් කටයුතු කරනවා නම් ඒත් බාලය තමයි. ඒ බාලයටත් සසරමොක දෙෙන. අනේ ෝ සසරදිගයි සසරදිගයි. ඉතිං ඒ පිළිබඳ මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරපු මේ ගාතාපාටයත් තමයි අපි මාතෘකාගදේ. බාලයාට සසර දිග් ඇස්සෙන්නේ කොහොමද කියන්නේ එක. මේකත් මතක තියාගන්න. එබබද බාලයෝ යම් කෙනෙක් ඇසුරු කරනවා නං අපිත් මොකක් කරගන්නවාද. අනේ ඔව ඒ වගේ බාලයෝ ඇසුරු කරලා අපි සසර දිග්ගස ගන්නවා නේද පතිරත්ත මාත්තය හරි පරිසමින් ඉන්දෝද. ඇයි ඒවගේ බාලයින්ගේ ඇසුරට අපි ලක්කව නොත් මොකද වෙන්නේ. ව් අපිත් විනාස වෙනවනේ. කුසුමිස් මතකද පරණ කවඇත්තියනවා. හතු පිපෙන්න පොලවේ, කටු පිල්ල පතොක් පැලවේ. පෑගුණොත්තු වනවේ එයම කෙනෙකුගේ දුකට මුල්ලවේ. නාලතතිය නො ඇතිමංත. හතු පිපෙන්න්න පොලවේ. හතු කියන්නේ. බොහෝම මුරුදු ජාතියක් හතුව. රද ඒම නේ දම්මල හතු මරුදු නිසා නේද හතුවල ඉක්මනින් පනුව හැදන්න. කුසුම් එහ මන් දන්න විදිහත හෙමයි. මුරුදු හතු. හතු හැදන මේ පොලවෙම කටු පිල්ල පතෝකුත් මකද වෙන්නේන. හද හැදනවද නැත් හද. හටු පිල්ල පතක් කියනවා බොහොම විස සහිතයින පතිරත්තම හත්තය . පෑගුණොතු වනවේ එයම් කෙනෙකුගේ දුොකට මුොලවේ. ඕකමද කිව්වකුසුම් මිසය. නෑ. ඔක තියනවා නොකයා කියපු කතාවත්. ඔන්න බලන්නේ ඒ කතාව මකදද. හතු පිපෙන්න පොලවේ. හතු මුරුදයි හතු මේ පොවේ හැදෙනවා. හතුවෙන්නේ මුරුදුමොලො හොඳ මිනිස්සුත් පතිරත් මහත්තේ හම්බ වෙනවා ද අපිට නැද්ද. ඉන්නවනේ. ඒවගේ හොඳ මිනිස්සුත්ඉන්නවාිට. හම්බ වෙන. කටුපිල පතොක් පැලවේ. කටුපිල්ල පතොක්වැනි නරක මිනිස්සුර කොසුමිස්. හම්බ වෙලා නැත්්ද අපිට ජීවිතය. හම්බ වෙනවා. හම්බ වෙලත් තියනවා. තෙර වාදක බලන්ටකෝ එනං. තු හොඳ මිනිස්සුත් තින්නව මුරුදුමොලොක් මිනිස්සුත් තින්නවා. කටුපිල පතොක් වැනි සැරපරුස මිනිස්සුත් නරක මිනිස්සුත්. පෑගුණොත් වනවේ කටු පිල පතොක් වැනි නරකායගේ ඇසුරට ලක්වුණොත් අපි මොකක් වෙනවද. විනාසයට පත්ව වෙනවා. ඒක තමයි පතිරත්න මහත්තයා වනවේ කියලගේ. එයා විතර එෙවෙයි විනාසවෙන්. අපිත් විනාසවෙනවා. දැම් ප්‍රශ්න කරන්න. බනහ්‍ය මෙතන ඕගොල්ලෝනාට ඔගොල්ල විතරක් වුණාට මේ බණ රටක් අහනවන්. දැන් ප්‍රශ්න කරන්න මං ආශ්‍රයේ කරන්නේ හොඳ මිනිහෙක්ද නරක මිනිහෙක්ද. හිතන් කල්පනා කරන්න. මං ආශ්‍රය කරන කෙනාගේ ලක්‍ෂණ බාලයිත. අයින් කරන්න.ඒකැන් එයා හිතන හිතුවිලි හොඳන. එයා කරන වැඩ හොඳද ඇැ බාලායාගේ ලක්ෂණ දෙ අපිදන්නවා. හිතන හිතුවිලි හොඳනෑ කරන වැඩ. දැන් අහන්න තමන්ගේ. මං ආශ්‍රය කරන අය අතර කීදනෙක් ඉන්නවද හිතුවිලි හොඳ නැතියයි. මං ආශ්‍රය කරන අයි කීදනෙක් ඉන්නවාවද වැඩ හොඳ නැතියයි. වැයිද නිවැරදි කරගන්න. පුළුව. පෑගුණොත් වනවි ඒවගේ අයගේ ඇසුරට ලක්කු නොත් අපිවත් නොදනී අපි කොතෙන්ටයනුවට. තට වැටවා දැම් පැහදිලිතු ම මේ කියනද. ඒකැකිවේ පැගුණොත් වනව එයම කෙනෙක්කුගේ දුකට මුොලව. ඒ වගේ කෙනෙගි ඇසුරට ලක්වුණොත් ඒ කාග විනාසයට හේතුවක් බවට පත්වනව. අපේ විනාසයට හේතුවක් බවට පත්වනවා පැහදිලිනේද කියනවා. එහ නම් පින්වතුනි කවදාවත් ජීවිතය අපි ළඟට ගන්න හොඳන කවුද පතිරත්තමහත්තය බාල. බාලිව ඇසුරු කරන්න දෙපා. තෙරවාදග. ඇසුරු කළ යුත්තේ තමන්ට වඩා මොකක්ද. ඉහලිං සිටින ප්‍රඥාවන්තය. එකකෙ මේ අස්ත්‍රේ කරන්න කියලා කියන්නේ සල්ලිකාරයෝකයන ගැෙ ද අපේ මිනිස්ස ගොඩක් විට මින්හම සල්ලි ගොඩක් තියෙනවනම් අපි හිතන් ඉන්නේ මොකක් කියලලා. එයා තමයි? ආසරයට හොඳ කියලා ඒමනේ හිතගෙන්. ඒකද මේ කිවවෙ ඒක නවේ. ගුණ යහපත් කංගනවතිෙන්ට. ගතිගුණ හොඳ වෙන්ටුව. හිතන්න හිතුවිලි හොඳ වෙන්ටෝ. කරන ක්‍රියා මකක් වන්නෝ. හොද වෙන්ටෝ. ආං එහෙමයි තමයි අප මත් ජීවිතයට එකතු කරගටෝ. එහෙමයි ඉන්නවද නැද්ද එන්නවා. නැත්තන නැනේද කුසුම්ස් ඉන්නවා නේද. හොද මිනිස්සු ඉන්නවා. කල්්‍යාන මිත්‍රය කියන්නේ අන්නේ ඇත. එය තමයි අපිට පතිරත්තු මහත්ය මෙලවටත් මග කියල දෙන්නේ. අනි පැත්ත පරලොවටත් මග කියල දෙන්නේ. ඇසුරු කළ යුත්්‍යයාගේමයි. ඇසුරු කළ යුත්තේ. එනම් හතුවැන්නේ හොඳ මිනිස්සුත් තින්නවා කටුපිල්ල පතොක්වැන්නේ නරක මිනිස්සුත් කටුපිල්ල පතොක්වැනි නරක මිනිසුන් අයින් කරලා හතුවැන්නේ හොඳ මුරදුමොලොක් මනිස්සුමකක් කරගඩෝලිද. ලංකරගන්ට වරදින්නේ වරදින්න. හැබැයි කටුපිල්ල පතොක් වැනි දරණු මිනිස්සු ජීවිතයට ලංකරගත්තොත් අපිත් සසර මොකක් කර ගන්නවාද. හිතන් මම මං ආශරය කරණ අයහර හා සසර දිග්ගස්සගන්නවද සසර කෙටිකරගන්නවවාදගිල හිතන් නොච්ර හිතන්න තිය. එමනේ ඇසුර හරහා මං සසර දිග්ගස්සගන්නද සසර මොකක්කරගන්නවාද. ග කල්පනා කලවලන් ඇයි අපි සසර දිග්ගසගන්න. ඇයි අපි තවකෙනෙක් නිසා මො සසර දිග්ගසගන්න තව කෙනෙක් නිසා. එහෙම ඕනි හම අවශ්‍යනය. තමංව තේරුම් ඇරගෙන තමන්ට ගලපෙනය සසර කෙටිකරගන්න ඉන්න කල්ල්‍යයාන මිත්‍රියයෝ තමයි මොක් කරන්න ඕනි දෙෙන. ඇසුරුත් කරන්ට ඕනි. අපි කතාවත් එක් ඉගෙන ග. යි තැන් කරුණු ගොඩක්කි ගෙන ගත්තන කතාාව. දවසක් මේ අපේ බුදුහාමුදුරුව වැඩ ඉන්න කාලේ උදුහාමුදුරුව මේ සැවැත්නුවර ජේත වනාරාමි ඉන්න කාලේ වැඩඉන්න කාලේ. සැනකෙලි කාලයක් නගරේ ති සැන කෙලිවල්ලට සම්බන්ධ වෙනවාන මේ පතිරත්තමාතය රජ්ජුරු ලස්සනට සරසල සැරසිලි මැද්ද. උත්ස්සවයට සම්බන්ධ වන කෞද රජ්ජුරුව පාර වීදි අලංකාරමත් කරලා විධ ක්‍රම මගේ. ති මේ ලස්සනට සරසපු ඇතාපිට සරුවා භරණයෙන් සැසුනු කොසොල් රජ්ජරුව. නි කම් රජ්ජර ගෙන එනෙේ නොදේ පසේ නදී කොසොල් රජුරු ආලතිය නොන නේද. එනවා උස්සවා වස්සාාවට එනවා රජ්ුරු තින් මේ පාරෙද්දී අස්්චිරාජය පිට නැගල එද්දමේ. රජ්ජුරුවන්ගේ නෙත එකපාරට යොමුුවෙනවා උඩු මහලක ඉඳලා මේ සැරසලි බලාගෙන ඉන්න මේ දර්ශන නැටුම් ගැයුම් බලාගෙන් ඉන්න කාන්තාවක් දිාවට. රජර සැ නැටුම් බැලුවෙන රජුරුවන්ගේ හැකොයිටදවබුුණ. අර ලස්සන කාන්තාවගේ දෙසට තමයි රජජුරුවන්ගේ ඇහැයි උමූනේ. රජවරුන්ගේ වැඩොහොම තමයිතේ කොසොල් රජුර කොසල් රජරු පාරෙද්තිි. උඩු මහලේ ඉඳල බලාගෙන එන්න ලස්සනට සැරසුනු කාන්තාව. නෙත් වසී වෙන තරමට ලස්ස නැති. එඒනිසා න එකපාට රජුරුවන්ගේ ඇසයි හිතයි දෙකමගේ නැති. හැත් එක්කම මොකක් ගියාද හිතත් ගිය හිතත් ගිය. හිත්ගත් කෙනෙක් බවට පත් වන. ඉති මේ රජ්ජුරුව මේ රාජපුරුෂයකු යවල හොයල බැලුව ඇය සස්වාමිකද අස්වාමිකද කියලා. තින් බැලවාම මේ ඇය මේ සස්වාමිකයි සස්වාමිකයි කියන්නේ. විවාහ කර. මාතයකින්න ආරි ප්‍රශ්නය. උඹල නොක පතිරත්තමත් ්‍ය වෙච්චද. නෝන ලස්සනයි දැක්ක දැක්කට වැඩන්නේ දැන්යා මොකක් කලාද. පසාද පැදලා සස්වාමිකයි. අස්වාමික වනානං රජ්රන්ට ෝන පහසුවයිෙන් ගන්නගන්න පුළුවන් කිසිගැටලුව දැන් වැඩේ හරියන්නේ මොකද සස්වාමිකයි. විවාහකයි. දැ පරජ්ජුරුවන්ට මේ පිළිබඳ මේ කාන්තාව පිළිබඳ කුසුමමිස් මේ දැඩි හිතක් පහල වුණ. ගෙන්න ගන්න මෝනි. මොකද කලේ. පහුවදාම ඒ නෝනගේ හෙමනැත්තන් ඒ කාන්තාවගේ ස්වාමියාව ගත්තා රජගෙදටට. රාජපුරුසයක් කරලා. ගජරුවන්ට ඉතින් කොරන්න පිරිදි න්න න මොකද කලි. රාජපුරුසය කල්ල රජගෙට ගත්ත පතිරත්න මහත්තවය පහූදාව ගත්තා. ඒ ගත්තේ එයාට රැකියාවත්දීලා එයාට ආදරටද. ඒ මේකට නෙම මොකටද ගත්තේ. අඩුපාඩුවක් කොයාගන්න. රාජකාරී රජගෙදර නෙ වැඩ කරට. රජගෙදර වැඩකටයුතු කරද්දී අඩුපාඩුවක්හොයලා, අඩුපාඩුව අහුවෙච්ච තැන මේ මනුස්සයගේ මොකක් කරන්නද. හිසගසාමර අදාන්න. එට පස්සේ කාවගෙන්න්න ගණඩද. ඔවු ඉතින් අ බිරිද ස්වාමයා නැතු අතරබං වෙච්ච පිරිඳුව එතකොට නිකම්ම ගෙන්න්න ගන්න පුුවන් කොහටද. රජගෙදෙත්ත. රජගෙ දෙෙත්ට නැතු මේ අර මනුසයට ආදරයට අර නෝනට ආදරෙට් මේවකළ මෙ මෙන්සේ ලස්සන පාඩන් තිය නොදේ අපිට අදටත් ගැලපෙනේවතියන ගලපෙනේවතියන. හෙව්වා හෙව්වා අඩුපාඩුවන් මෙමනිගේ හොයාගන්නම නෑනේ අඩුපාගුව. අඩුපාඩුව හොයාගන්නව. අඩුවක් අල්ලගන්නම බැරිුණ. දුරුවලතාවය. ඉතින් මේ රජුරෝ බැලුව වෙඩේ හරියන්නේ හරියන්නේ. ඇයි අඩුපාඩුවක් හොයන්නම . බැරිම තැන රජ්ජුරුවෝ මනුස්සයට දුන්න රාජකාරයක් මොකදද රාජකාරිය තමයි මේ යොදුම් සීයක් ගිය තැන වන පතිරත්ත මාත්තය වනයක් තියනු. ඒ වනාන්තරයේ තිනෝකුව මේ මනවද මේ උපුුල් මලුයි අරුණුවන් මැටි කතාාවේමයි තියෙන්න්නේ ගොස් මේ කොමුදදු හා උපුුල් මල් අරුණුවන් මැටි. අරංගෙන්න්නෙකවා මේ ම නාන්න කලින් කෞදකිවේ. රජ්ජරු. උපුල් මළුයි අරුණුවන් මැටි කුමුදු මළුයි. මේ නාන්න කලින් එරගෙන්න්නෙකුවා. වැඩක් පැවරුවා. යොදුන් කී ඇදද. යොදුන් සීය. විසාාලදුරක් යොදුනක් කියන්න හැතැම්මදාසේ. ට ඇැම දාසේ වැඩි කිරීම සී ශාලදුරක්. උොන බලන්න පතිරත් මහත තෝොට මේක කරන්න පුළුවන්ටද මේ දන්නේ. කරන්න පවරපු රාජකාරයත්ද නෑ මේකාව මොකක් කරන්නද. මැරීමේ චේතනාවම පවරපුරාජකාරය මේ කොසොල් රජ්ජර කොසොල් රජ්ජුරූ මේක කැල්ලිය දැඩු අද කියද. ඉතින් මේ මනුසය දැන් කරන්නපෑ කාග යනද. රජ්ජුරුවන්ගේ යන්න. ගෙදර ගියා. ඉදගල්ල මේ උබනකතාවවිතිය නව මේ. ලිපතිබූ බත් සැලියෙන් කැඳ පෙරා තෙත බත් කැදටික පෙරුවා. පෙරත් තෙත බත් ව්‍යංජනයක්ද සමඟ රැගෙන පිටත් වන. ගැන බතවත් ඉදෙනකං ඉන්න වෙලාව ඒක මේ ගියන් ඒකවත් ඉදෙනකං වතුර ටික බැහැලයනකං ඉන්න වෙලාව දැ පවරපු කාරය කරන්න දෙක. තෙත බත්වලට සරිලන වැංජනදාගෙන එකත් පෙරලගත්තේ ඇරගෙන පිටත්වනා ගවනයන්න. ගමන යන්න පිටත් වනා. ඇති මේ මනුස්සය දැනගෙන හිටිය මේ කොමදු මල් සහ උපුුල් මල් කොද උපුල් මලුයි අරණුවන් මැටී තියෙන්න්නේෙ මේ හිමාාලේ කොයි කියලද. නාගලෝකෙ කියල තමයි කියන්නේ. නාගලෝකේ. එහෙම හොයාගන්න පහසුවෙන් හොයාගන්න තියෙන තැනක නාගලෝකය නය කෝමහරි මේක හොයාගන් ඩෝනි අනතුරදැන් දන්නවනේ හොයාගන්න බැරිවුුණොත් මොකද වෙන්නේ. මැරෙන්න වෙනවන්නේ. ඒ නිසා මේ මනුස්්‍යයමකොද කළේ එක්මං ගමනින් ගමනගියා දැම් පඩකිනී හොදටන ම. ඒ ගවන මේ හුසුමිස් මේ අර ගෙනාපු බත්පත කන්න ගත්තා. එක පාරට කෑවින කොටසක් වෙන් කලා ඉඳුල් නොකර ඉතිරි කොටස තමන් කන්න ගත්තා කන්න කලින් ඒක දෙකට බෙදල කොටසක් වෙන්කලා ඉතිරු කොට මගක් කළ තමන් කන්න ගත්තවන බ ලස්සන පාඩුම මේක සිදයෙන කෑව. ට මන් වගේම පයින් යන තව මනුස්සේක්දගනවා. දැකල මනුස්සය හනෝ බත් කුසගින්නින්. ඉඳුල් නොකර මං වංකරපු කොටසක්තියනවා බත් කන්න කැමතිද. සෑ බඩගන්නේ හිට නුසයත් ඒ මොකද කලේ කෑ. කාලා ඉතිරිවෙච්ච කොළේ බත්ස්වල්පය දැම්මා ගලාගෙන ගිය ගඟට කාටද. සත්තුන්ටහාර පිණිස මාලල්ට. දාලා. මේ මනුස්සයයා හොඳටම අසරනව නන්නේ. අසරනව ඉන්න මේ මනුස්සයා අර ගඟ සහ වනය දිහා බලාගන ප්‍රාර්ථනාවක් කරන මොකක් කියලා. මම දැන් ටිහිකට කලින් දානයක් දුන්න. කාටද දුන්න නිදාන්නේ. අර කුසගින් ඉන්න මනුස්සයට බත්පතින් කොටසක් දන් දුන්න. ඒළඟට සත්තුන්ට මං එහි ඉතිරි කොට සහාර පිණිස දුන්න. සතුටු සිතින් ඒව පූජකදී මං ඒ තුළ සිද්ධ කරගත්තෙ මහා පිනක් ඒ පුුණ්ඥානු භාව බලයිින් මං මේ පත්වෙලායි නසරණ තත්ත්වයෙන් මොකක් කරන්නකුවද මුදවාදන්න එ සඳහා මොනවදෝනීතකොට උපුුල් මලුයි අරුණුවම් මැටීල බාධිත්වා කියල ප්‍රාර්ථනාවක් කලා බලන්න කැලෑවට අධිගෘහිත දෙවීෝ. කැලෑවට අධිගෘහිතව හිටපු නාගලොවට සම්බන්ධ දෙවීෝ. මේ ආයාචනයට ඇහු කන්දන මේ මනුස්සයගේ ඉල්ලීමට තෙරුණ. දිවිය ස්වරූපය වෙනස් කරල් සාමාන්‍ය වයසක මනුස්සේගේ ස්වරූපය මුය දෙවියෝ පෙන හිටියට. ඔය පින මටත් අනුමෝදං කරනවනං ඔබේ ඉල්ලීම ම මොකක් කරන්න අංකිවද. ඉස්ට කරලා දෙන්නට. මෙ මනුසයා සතුටු සිතින් අර කරගත්තු පින කාට දනුමෝදංගලේ. අර දෙවියන්ට අනුමෝදං කලා දෙවියෝ කියලා දන්නේ නෑ. පෙන් අනුමෝදං වෙච්ච දෙවියෝ මොකද කලේ නාගල්ලොවෙන් උපපුල් මලුයි අරුණුවම් මැටී ගෙනත් තුන්න. ඔොම් බලන්නොකු පතිරත්තමහත් තෙවෙච්චද. දෙෙරුණ. දැන්මීටික ඇරගෙන වේ මනුසේ හපව්ුවේ නොගොහෙද. රජමාලිගාවට රජ්ජුරු දැන් කල්පනා කරනවාමේ මිනිස්සුනං විවිධාකාරයි. විශ්වාස කරන්න හරි අමාරුයි. මොන ක්‍රමින් හරිෝ එමිනිිය සමහරවිට උපපුල් මලුයි අරුණුුවම් මැටී අරං එන්න? ළ පුළුවන්. එනිසා ඕක වලක්වන්ට ඕනේ ගිනාවුද්දැරි වෙලහරි. රජ්ජුරුවන් ගොළුුවේ වැඩ කරන්නේ දැඩි මොකක්ද කාමාශාවන් මොකක් සඳහාද. අර කාන්තාව කෙසේ හෝ රජගෙදරට ගින්නගන්න මේ මනුසය මරණ. තෙරුණදගන්නදේ. රාජපුරුසයන්ට දොරටු පාලකන්ට කිව්වා වහාම දොරටු වහන්න රජගෙතෙර දවාලියෙන්ම දැහවවා. තුරු ගන්නගත්තා. කාටවත් දැන් දොරවල්ලරින්න රජ ගෙදර සියල්ලූ දොරටු අසා ඇත. අරමනුසයාාව. ඇවිල්ලා බැලුව මේ අ්ජුරුව මෙ නාන්න කලින් ගන්න කිව ඇතුළට ගිනිියන්න මෝනි. කිසි සේත්ම කවුරු ආවත් මොකක් කරන්න බෑකිව්වද. දොරවල්නං අරින්න බෑ. දොරවල්ලරින්න බෑකිවා. දැඟති මොදෙරන්න. උපුුල් මලුයි අරනුවන් වැටි මැටිී මේ මනුස්සයා දොරටු එල්ලුව එල්ලවා. දෑනිදින් එල්ලලා මේ මිනිහයාගියා පන්සලට. ගෙල්ලා දැය දොරටුවරන්නේ පහුවදාන් වෙන දෙයක් පහදදා බලන්න පතිරත් මත්ත්‍ය මිනිිය පන්සල්ලට ග හිල්ල විහාරයට හිල්ල දිදී ගත්ත. රජජුරු රජගෙදර නිද පත්‍රියත්ත මහත්තය රජ්ජුරුවන්ට නින්දයන් නැතිද නින්දගී ඇයි නින්ද නොගී ඔලුවේ වැඩ කරන්නේ මොකක් කරන්නේ එකද. අර කාන්තාව ගන්න ගන්නේ කසේ. දැඩි කාම ආසාාවෙන් රජ්ජුරුවන්ට මොකක්න්න නඇත්ද. නින්දගී එල්ලි වෙනකං රජර මොකක් කෙනවද ඇහැත. එහෙම හැරල ඉන්න රජ්ජුරුවන්ට මේ යන්තන් හැපියවෙච්ච මොහොතේ බයානක සබ්දහෙනෝ. හොම් බලනක පතිරත්ව මහත්තය. ඇහිල මොකක් වෙනව. හැර. බියවෙලා හැරෙනවා. බය කවද හැරෙන් රර ඇන්නත් භයානක සද්ද. ඉති මේවයින් දැඩි තැතිගැන්මකට ලක්වුණා කෞද රජ්රුව. බීතියකට පත් වුණ කද රජ්ර භයෝනාහදටම. බයවෙච්ච රජ්ජුරෝ මොකද කළේ. පහුවදාම බුදු හා හමුරුව අම්බු වෙලා අර පැත්තගෙන දැම් මොකුත් කතා නෑ. බුදුහා හාමුදුරුවන්ට ගිහින් කිවවා හමුදුරුවනේ මට රැෑලි වෙනකං නින්දක් නෑ.නත්. භයානක, සද්ද එහෙන්නවා මල්ලිකා දේවයටත් කිව්වා. මට නින්දක් නෑ එලි වෙනකම් මං එහාට මෙයාට බෙල්ලි පෙල්ලි හිටේ. ඒ ඉන්න ටිකටත් මොනො ඇහෙනවද. බයා ස එකන බුදුරජාණන් වහන්සේට තුන්කල් දකින්න පුළුවන්න්නේ නේද පතිරත්ව මාත්‍යය. තින් බැලවා. බලනකොට මේ කොසුම්මස් මේ බයානක සද්දැහිල තියන්නේ කාගින්ද. ඔය විදිහටම වැරදි කාමසේවනය සිද්ධ කරලා. මැරිල්ලගිහිෙල්ලා නිරයේ ඉපදිච්ච තුන් දෙනෙ සිටුවරු එතුන් දෙෙන ලෝකුම්ඹු නිරේ ඉපදිලා තියෙ ෝකුඹ කියන්නේ ලෝහ කුම්බ ලෝහෙෙන් තනපු විශාල කලයක් කුම්ඹ කියෙ කල එතන. මේක තියන ලෝදිය වැල්ල වතුරත ලෝදයට. ගට යනවා උඩ වතුර වෙන්න හෙ. අර උඩ එන්න පොඩ්ඩට තමයි කෑගහන්නේ. පැදිලිද කියන්න. ඒ කෑගහන හඬ තමයි ඇහෙන්නේ කාටද. ඊනෙන් ඇවුනේ ඒ බයානක හඬ ඇහුනේ. තට මේ නොකයා කියවෙන කාරණයක් නෑ දෙදවට වැරදි කාම සේවනයක් කොහේයන්න හේතුවත්දන. නිරයගාමී වෙන්න හේතුවා. නිරයගාමී වෙන්න හේතුවා. කට වැල්ල නිීරයට ඒකේගහනහඬ තමයි මේ ඇහුුණේ. බුදුහාමුදුරුව කරුණු පැහැදිලි කරලා දෙනවා. ඔබතුමාට මෙතන හානියක් නෑ මෙන්න මෙහෙම වෙච්චාය කෑගහන හඬ තමයිමි ඇහන්නේ කියල කාරණ පෙන්වලතුන්න. කාර එතකොට මේ කාරණා හගෙන හිටපු රජතුමා කරන්නඩුව ගද ද මේක විිෙෙන්ඩෙපැ අරගොල්ලු කවද මේක නිිදෙන්දද කවද අ කරපුයි. මේ වරද කිරීම තුල රජුත්මොකක් වෙනවා දේෙන. වැටෙනනි අවිීචියයට ලෝකුම්ඹු නිරයට මොකක් වෙනවාද. වැටනෝ. ති මේ බණ ඇහවුව රජ්ජුරුවන්ට මහා සංවේගයක් ඇති වුණා පතිරත්ව මහත්තයා දුකක් ඇති වන ඇයි. කාමආසාව නිසා අර අය වැටිල තියෙන අමාරුව. තැ මටත් වෙන්නේ යන්නේ මොකක්ද. ඒකමනේ කියලා සංවේගයක් ඇතිවුණ. ඊට පස්සේ භාග්‍යවතුන් වහන්සේට මෙන්න මෙහෙම කතාගනො සැල කරනෝම්. පරයිස්ත්‍රී සේවනය ඉතාම මොකක්ද. බර පතලයි. බර පතලයි. බුද්ධාන්තර ගානත් මොකක් වෙන වදේනම්. නිරයේ. ඇැසන්න කාරණාවක් බවට පත්වනම්. ඉතින් මේ අරුණුවම් මැටීමේ උපපුල්මලුයි කොමුදූපුුල්මලුයි හොයන්න කියිය මනුස්සයා පන්සලට ගෙල්ල එමිනිය මොකක් කළලාද නිදියගත්තා. හැබැයි. රජගෙදර රජයන්දේහිටපු රජතුමාට මොකක්කුන් නැත්්ද නින්ද කියනෑ. නින්ද කියනෑ. මේ රජ්ජුරුව කියනවා මේ රාත්‍රීය කොච්චර දිගයිද කියන එක මට තේරුුණේ කවදද ඊ හැ තමයි ඇයි නිද කියනේ දහුගොල්ලන්ටත් තෙමත්දැකන් ඇති. රෑහරිී දිගබව තේරීච්ච තැන් ඇති මොකක් වුණු හමද නින්ද ලොගි හම න ද අතර සමහරු හොඳට නදී පොඩි ළමයි එහෙම හොඳට ගොරෑ දෑද නද. ඒත් අපිට හැනවා හැල ඉඳකොත. අමහරු ඉ හෙටය නෝ හෙට යනෝ කහටබුනෝ බත් කනෝ රෑ ඇි එලි වෙනං එලිවෙන්නන්නේ න එලිවෙන්න නේ වෙලාව යන්න ෑනය කිය කිය මොක් නොවාද. ඇහරල ඉන්නවා. ඉතින් ගොසොල් රජ්ජුරුවන්ටත් හරෑ කොච්චර දිකයිද කියන එක තේරුුණා මොකක් නිසාද. එලිවෙනකං නන්ද නොගිය නිසා. ඊලක අනි පැත්ත මොනවද. අර මලුයි මැටිී හොයදරනගේ මනුසයට මකක්ද තේරුුණෙමිස්. යොදුන යොදු යොදුන කොච්චර දුරයිදගෙනගේ මිනියට තේරුද. යොදුන කියන්නේ හැතැම්ම කියත්ද දාසයක්. හැතැම්ම දාසයක් කොච්චර දුරද කියන එක තේරුුණේ කාටද. ඒ මනුස්සයට එදා ඇයි නාන්න කලින් අරුණුවන් මැටිී උපුල් මලුයි ගන්නත් ඕනේ තියන්නේ පුංචි කාලයයි. ඒ අස ය සීයක් දුර මොගක් කරන්නඩෝනෙද. යන්නත් සීයක් යන්ඩ උන්නෑ ගියකී යෙද යොදුනයි. යොදුනෙ දුරේ මිනිහට දැනුනයිද. තෙරුමදග යොදුනෙ දුර මනුසියටද දැනුන්. ඉතින් මේ කාරණ දෙක සංසන්ධනය කරලා. මොකද කාරණ දෙක රාත්‍රයහි දිගබව සහ යොදුනෙ දුර සංසන්ධනය කරලා දු හාමුදුරුව ලස්සන පාඩමක් කාට කියල දෙනවද අපිට කියල දෙනවා මොකදදේ පාඩම ඕම් පාඩම දීගා ජාගරතෝරත්තිී දීගං සන්තස්සයෝජන දීගෝ බාලානං සංසාරූ සද්ධම්මං අවිජානත හොනහගන්න දීගා ජාගරතෝ රත්ති නිදිවරන් නාට රාත්‍රියයමකක්ද දෙකයි. කෝ එලිවෙන්න න හ එලිවෙන්න ඇනි කියලා මොකක් කන්නවාද. බලාගෙන ඉවා. බලාගෙන ඉවා. මේ.ඉති ඔය නින්දගිය සමහරුන්ට ඉතින් බණවුනත් හරි කොටයි පතිකත්න මාත්‍යයදේ. බ හරි කොටයි. ඇයි දන්නෙමනෑනේ. එකක්ක නින් දෙෙන් බණවරයි. මේ ඇරල බන්නකොට බනීවටයි. ඇයි හාමුදුරුව බණ පැයක් කියලා. එවනාට මේ තමන්ට මොකක් වෙලාද. නින්ද කියල්ලා. බණ යවරද බලනව සමහරු ඇයි එම නේද කොසුම් නින්දග කියල්ලා ඇැරිලා. නිද කියල්ල ඇරිලා. බණහන වෙලාවටත් සමහරුන්ට හොඳට මොකක් වෙනවාද. නිදයනෝ හරි අමාරුව මකොද හාමුදුරුව මුල දිම කියන න හිත කය වච්නය තුන්දොරු හම සංවර කරගෙන මොකක් කරන්න කියලා. තව මොනුවද හිතත් සංවොර වෙනකොට කයත් සංවොර වෙනකොට වචනයත් සංවොර වෙනකොට අනේ දන්නේම නැතුව මොකක් වෙනවාද ින්ය නින්දයනවා. එකයි මංගවේද නින්ද යන කෙනාට බනත් කොටයි. නින්ද යන කෙනාට රෑත්මොකක්ද කොටයි. දන්නේෙම නෑමොකක් වෙලාද. එලිවෙලා මේ අටට නමේට නිදියගෙන තියෙන්නේ. මේ ඇහැරිලා. කීය උදෙත් හයයි හතයි. මෙච්චරක්වට හම වෙලාව ගියාද කියල සමහරු ප්‍රශ්ණ කරනවා. මෙච්චරි ඉක්කට එලිවුනානයේ කියලා සමහරු ප්‍රශ්ණ කරනවා. ඒ මොකක් නනි සහද. හොඳට නින්ද ගිහිල්ල දන්නෙමන ඇහැරිලා ැනකොට. එතින් නින්ද නොගිය කෙනාට මකත්දහෙන. රාත්‍රිය බෝමදිගයි. දිගයිර ඒකයි ුදුහාරෝදේශනා කළේ දීගා ජාගරතෝරත්තේ. දගාජාගරතවරත්ේ. නිදිවරන්නාට රාත්‍රියයමකදද දිගයි. ඉති ඔය නින්ද නොයනම කෙනෙකුට ඉති බන පැවුනත් නින්දගියුත් නරග නෑ නේද පතිරත්නම හත්තේ. හැබැයිති ඒ කාටහරි නනිදගානං ඒක පින මටහ. පොසුම්මිස් ඒකනම් කාටවක් ගඩගෑ මීරිගම ඉද ලැවිල් ලෝගොල්ලෝ නේද. ඇැයක් පුරාවට නිදි කියීරලා නිදාගැනීමේ ආනිසංසයේ මට සිද්ධ කරල දීල යනෝ ති පින්කම ඒ මට ලබාදීදයනවා. එ නින්දගියොත් නින්දගිය කෙනාට බොහම ඉක්මනින් මොකක්කෙනවාදන එලි වෙනවා. හැබැයි නිදිනැතුව ඉන්න කෙනාට එහෙම එලි වෙන්නේ ඒළඟට දීගන් සන්තස්ස යෝජන ගමන් විඩාවන් පෙලෙන්න්නාට යොදු නදිකයි. යොදුන් ක්‍රමය කියන්නේ යොදුනින් ගනම් බැලුවේ ඉස්සර පතිරත්්ධ මහත්තය. එරුණාද යොදුන නේද. ඉට පස්සේ සැතපුම දැන්ලෝමීත දැන් තියන ෝමීතද සැරබැල යොදු යොදුන් ගනම්. එට පස්සේ හැතැම්මාව. ඉට පස්සේ කලෝමීතරාව තැන් බලන්න අප කිෝමීතරෝදී න දෙ මේ ඔගොල්ල වඋනත් මීරි ගම ඉඳල මේ පයින් එහෙමාවනං අද ඉතිං නේද සෑහෙන්න දුරක්. හැබැයි ඉතින් අපි හොඳ බස්ෙහකාවදඒ දුර දෙනුන්නේ නේද සමහරුන්ට සමහරවිටඔයි බස්කීමම නින්දයන්නත් ඇති දන්නමනය කට්ටන්ගේ. අත්තපුරේ දම් සොතර සාකාවටත් ඇවිල්ල දන්නමනෑ. න බෝමික් මනින් ඇවිල්ලන්න වෙලා බැලුවන් තමයි තේරෙන් නේමික්මනින් ඇවිල්ල නෑ වෙලාවගේෙල්ලා. අද පහසුකං තියන නිසා ගමම් බොහොම ඉක්මං. හැබැයි පයිංාව නම් මේ ගමනත් අරවගේම තමයි පතිරත්ව මහත්තයා. මීරිගම ඉදල මෙ න යොදුම් හතර පහත්වයන ඇැතැම දසේවා. මීරිගම ඉදල මෙහෙට ටික් දුරයි දුරයි. හැබැයි පයිං අන කෙනාට තමයි ඒ යුදුනෙ දුර මකත්ද දැනේ දැන. ඒඟට බලන්නක ලස්සනට පාඩම ගුදු හාමුදුරුව පෙන්ඳල දින විදිී ඔන්න. සද්ධම්මං අවිජානතං, සද්ධම්මං අවිජානතංකි වේ සද්ධරමය නොදන්නා. බාලානං බාලයාට මොකදද. සංසාරෝදීකෝ ඒකන්නේ. සසරම දිගයි. සද්ධරමය නොදත් බාලයාට සසරම මොකක්දයි. දැන් අපි දන්නව කවුද බාලයා. බාලයමනුවද හිතන්නෙම වැරදි දේව. නරක දේවට. ක්‍රියාවම බාලයාගේ පතිටත්ව මහත්තය නරකයි නේද. එතකොට හිතන සිතුවිලි නරක කරන ක්‍රියාව නර බාලයාට සසරම කොහොම දෙහෙන අනේෝ දිගයි. බලන්නක ලස්සන්ටයක ගලපුු ැති. නිදිවරන්නාට රාත්‍රිය දිගයි. ගමන් විඩාවට පත් මනුස්සයට යොදුන දිගයි ඒවගේම. සද්ධරුමය නොදත් බාලයාට සසරම මොකක්ද දිගයි. සසරම දිගයි. එනිසා අපි මේවා තේරුම්ගන්තන තේරුම්ගන්තෝනි. ඉතින් මේ බයක් තැතිගෙන්මක් යම් රෝගයක් ලෙඩවෙලා ඔවු රෑට මොකක් වෙන්න ඇත්ද. නින්ද යන්නේ. තේරෙනවා රාත්‍රිය කොච්චට දිගයිද කියලා. බිය ඇැතිගැන්ම ලෙඩ නිසා තමයි ඒක තේර රාත්‍රිය කොච්චට දිගයිද කියලා. ඇතින් මේ අපි තේරුම් ගතයුතු කාරණය තමයි ප්‍රතජ්ජන අපි මේ සසොර දිග්ගස්ස ගන්න බාලයෙක් නොව මොකක් කරගන්න ඕනෙ. සසර කෙටිකරගන්න කටයුතු කරන වැඩ කරන ඔළුව පාවිච්චි කරල වැඩකරන මනුස්සේක්වෙන්ට ඕ මනුසේක්වෙන්ට. එ නද පතිරත්ත මහත්තය වෙන්ටුවන්. එතන්දි මේ දෙලව දියුණුවට කාරණ කියල දෙන්න පණ්ඩිතයා ඇසුරු කර්ඩ ඕනි මෝඩය නෙමේ ඇසුර කරණ්ඩෝන්. බාලය නෙමී ඇසුරු කර්ඩඕනේ කව් ඇසරු කරණ්ඩුව පණ්ඩිතයා. එයා දෙලව දියුණුවට කරුණු කියල දෙනවා. මොනවද දෙ තමයි මෙලව සහ පර. එනේ. මෙලවත් පරවත් දෙලවම දියුණුවට කරුණු කියල දෙෙන මිනිස්සු. අපි ජීවිතයේ ලංකර ගණ්ඩෝනි වැඩි වැඩියෙන්. ආශ්‍රය කරන්න ඕ නහමායි. ඒවගේම දෙලව දියුණුව දකින පුද්ගලයා ඔන්න පස්සන පාඩමා. දෙලව දියුණුව දකින පුද්ගලය තමයි සත්්‍යස්පාක්ෂික බෝධි දරුම්. අවබෝධ කරගෙන කොහෙට වැඩහදාගන්නෙද. නිවනට වැඩහදාගන්න. සත්තිස්පාක්ෂික, බෝධි ධරම කියලකිවේ සතර සති පට්ටාන වඩනෝ. සතර සදිි පට්ඨානෙකවීමනොවද කායානු පස්තන වේදනානු පස්සන චෙත්තානු පස්සනා දම්මානු පස්සන හතරයි. . ඊළඟට සතර සම්යක් ප්‍රධාන වඩනු. මොනවද සතර සම්යක් ප්‍රධාන නූපන් අකුසල් මොකක් කරන්න ඕොල. නොයිපද වන්න බෝනී වවපදින්න දෙන්න හොඳ නෑ. ඊළඟට උපන් අකුසල් මොකක් කරන්න ඕනි. දුර කරණඩන ඒවා යන්නදන්නටවෝුද න ඒවා මොක් රණ ඩෝන දුර කරන්ඩෝ. එතකොට නෝපන් කුසල් මොකක් කරඩෝන අන්නහරි වෙයිල තියනෙවා අපි මොක්රගණ්ඩෝ නනිද. ඒම නේද කුසුම්මිස් බනාහලා අපි හකයි කරන්නේ මතු කරගඩුවන් න ඒව හැංගිලාතියෙන් අපි හොයාගණඩුවන්. හොයල ඒවා මතුකරගඩෝන් ඒළඟට උපන් කුසල් මොකක් කරඩඕනිද. වැඩි දියුණු කරගන්නඩෝඩි දැනට කරගෙන යනඒවා තවත්මකක් කරඩෝනිද. පියෝරරිං පියවරරි හෙලට ගන්ඩෝනි. දැන් අටක්කිගෙන ගත්ත මොනොවයින්ද. සතිස් බෝධි දරම වලේ, බෝධි පාක්ෂික දරමුවලේ. තවතියනවා. සතර ඉරිදිි පාද. ඒකි වේ චන්ද චිත්ත විරිය වීීමංසාම වඩන්ට ඕනි. හිළඟට පංචි ඉන්ද්‍රිය ධර්ම සද්ධ සතිී විරිය සමාධි ප්‍රඥා. වැඩිදුණු කරඩුව. ශ්‍රද්ධාව වැඩි දියුණු කර්ඩුවනනි එකක් ගාන කියල දෙන්න වෙලා වන්න ද වෙලා විවරයි. ඔගොල දන්නවනියෝ නේද. ඒගාවට පංච බලධර්මත් ඕෝමයි. සද්ධහා සති සමාධි ප්ඥා මේවා මොකක් කර්ඩුවන. වැඩි දියුණු කර්ඩුව. ශ්‍රද්ධා විරිය සති සමාධි ප්‍රඥා කියන මේවා පංච බලධර්ම මේවා වැඩි දියුණු කර්ඩුවන්. ඊළඟට සත්ත බොජ්ජංග. දු පුහුණො කරඩඕන කොමද සති සම්බෝජ්ජංග හලති නොනේ ධම්ම විචය සම්බෝජ්ජංග විරිය සම්බෝජ්ජංග පීති සම්බොජ්ජංග පස්සද්දිි සම්බෝජ්ජංග සමාධි සම්බොජ්ජංග උපේක්හා සම්බෝජ්ජන්ග මෙ වැඩි දියුණු කරටුව. ඒළඟට ආර් අස්ටාංගික මාර්ගයේ වඩන්ටඕනේ නේද සම්මාධිට්ටි සම්මා සංකප් සම්මාවාචා සම්මාකම්බන්ත සම්මාජීප සම්මාවායාම සම්මාසති සම්මා සමාදි ඔයා අට බෙදෙනවන සීල සමාදි ප්‍රඥා කියල ත්‍රිසිික්ෂාවලට නේත් සම්මාධිට්ටි සම්මා සංකප්ප ප්‍රඥාවලට වෙටෙන්නේ නේද. හිගවට සම්මාවාච්චා සම්මාකම්බන්ත සම්මාජීව සීල ගනයට වෙටෙෙන්. ඒළඟට සම්මාවායාම සම්මාසති සම්මා සමාී සමාධ ගනයට වෙටන්නේ. එෙනම් ඔය සක්ති. ස්පාක්ෂික බෝධි රාජධර්ම සම්පූර්ණ කරමින් ඉක්මං භවයකදීම අපි හැමෝටමත් උතුම් චතුරාරය සත්‍ය අවබෝධය පිණිසම මේ මහා ධර්මදානමය පින්කමන්. ඒතුවාසනා වීවා කියල සාදු කියල ප්‍රාර්ථනා කරම එහම නම් අද අපි ඉගෙන ගත්ත බණකතාව මතකතියාගන්න බාලයෙක් වෙන්න එපා සිතන්න සිතුවිලි හොඳ වෙන්න කරන ක්‍රියා හොඳවෙන්. එහෙම කෙනෙක් අපි ඇසුරුහරි කරන වනං අද ඉඳල යාාව අපි මොකක් කරන්න ඕන. තරහ වෙන්නේ පායි තරහ වෙන්න කියන ගැනවමේ කියන්න මොකක් කරන්න කියෙනකද. කෙස්සි කෙනෙක් එක තරවෙන්නේ පා අයින් කරන්නමයි පැහැදිලනේ එනම් පතිරත්ව මහත්තය අද වෙලාව අවසන්න. ලස්සන පින් මක් සිද්ධ කලේ ලස්සන පණි විඩියක් අපි ල බාදුන්ය. ඉති අපේ මීරිගම බණ්ඩාරණයක විද්‍යාලයෙහි නියෝජි විදුහල්පතිතුමිය විදිහට වසර තිස්සයික කාලයක් සේවය කරලා. න විස්රාමිකෝ කටයුතු කරන අප කුසුමා කොරුප්පු මහත්මියත් ඒවගේ ඒත් ගුරුවරයෙක් විදිහට අද විශ්්‍රාමිකෝ කටයුතු කරන එන්න මේ පතිරත්න මහත්ම. ගොල්ල එකතු වෙලා ලස්සන පින් කමක් සිද්ද කලා. පතිරත්න මහත්්‍යගේ අම්මතතාත්තට පින් දෙන්නත් කුසුමා මහත්මය තමන්ගේ අම්මතාත්තට පින් දෙන්න පින්කම කලේ. ම නම් මුලින් මතක් කලා. එනම් සිහිපත් කරපු සියලු මියගිය ඥාතී ඔබත් කල්පනා කරන්න. ඔබේ නමින් මියගිය සියලු ඥාතීන් මේ පින්හනු මෝදන්වේවා. දුකින් අතමිදේවා සැපවත්වේවා ප්‍රාර්ථනීය බෝධියකින් අපේ මියගිය ඥාතතියන්. නිවංදකීවා කියලසාතුකයන්. එවගේම පින්කමෙක්ක සම්බන්ධ වෙච්ච දරුවෝ එවගේම දරුවන්ගේ දරුවෝ ඥාතී හිතමිත්‍රාදී විදේශගත වෙන්න දරුව මේ හැම දෙනාටමත්. අපි හැම දෙනාටමත්. දම්සතර රූපවාහින ආයතනය කාර්යමණ්ඩලය ඇතුළු හැම දෙනාටමත්. උතුම් නිවං සුව පිණිසම මේ පිනවීවා කියල සතුකයන්. දෙවියන්ත පින් දෙම්. ආකා සට්hාචබුම්මට්ටා දේවානාගා මහිද්දිිකා පුഞන්තං අනුමෝදිත්වා චිරංරක්කං තුළෝක සාසනංงานක සට්ටාච. ප්ඥන්තං අනුමෝදිත්වා චිරරක්කං තුළෝක සහසනงานක සට්හාාච බුම්මට්ඨා දේවානාගා මහිද්දිකා පුഞ්ഞන්ත. සිර්‍රක්खංතුළෝකසාසන හැමදිනාටම තෙරුවන් සරනය.